සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාව SRL ICT YouTube channel එක වෙතට. ගොඩ කාලයකට පස්සේ තමයි අපි එකතු වෙලා ඉන්නේ අපේ පාඩම් සමග අපේ තොරතුරු හා සංවේදී තාක්ෂණයේ 10 වසරේ පාඩම් එක එකතු වෙලා ඉන්නවා හැමෝම සාදරයෙන් පිළිගන්නවා නැවත. අපි පටන් ගත්ත අන්තිමට කරලා අවසන් කරේ තාර්කික ద్వාර කියන පාඩමේ මූලික කොටස් ටික තමයි අපි සාකච්ඡා කරන ගමන් හිටියේ. තාර්කික ద్వාර ගත්තම තමයි ආයම චුට්ටක් මතක් කරගන්න. තාර්කික ద్వාර අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර විදියට. මූලික ద్వාර ගත්තම තමයි මූලික ద్వාර වර්ග තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම OR ద్వාරය, AND ద్వාරය සහ NOT द्वारे කියලා द्वार වර්ග තුනක් තියෙනවා මූලික ద్వාර ගණේ. ඊට පස්සේ අපි සංයුක්ත ద్వාර ගත්තාම ඔයාලගේ විශේෂ නිර්දේශය තියෙන විදිහට අපි ගත්තාම ඔයාලගේ විශේෂ නිර්දේශය තියෙන්නේ සංයුක්ත ద్వාර වර්ග දෙකක් උගන්වන්න කියලා. ඒකේ වර්ග තියෙනවා ළමයි NAND ద్వාරය සහ NOR ద్వාරය. අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා NAND ద్వාරය මොකක්ද කියන එකත් NOR ద్వාරය මොකක්ද කියන එකත් සාකච්ඡා කරනවා. හරි එහෙනම් අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා SRL ICT YouTube channel එකත් එක්ක. හරි ඔන්න අපේ පාඩමට අපි පටන් ගන්න තමයි යන්නේ. සංයුක්ත ద్వාර කියන්නේ මොනවද කියන එක අපි ඉස්සෙල්ලාම බලමු. සංයුක්ත ద్వාරය කියන්නේ මොකක්ද කියන එක. ඔයාලගේ අච්චුපතේ තියලා තියෙනවා ළමයි මෙහෙම සංඛ්‍යාංක පරිගණකය, ගණක යන්ත්‍රය, වෙඩ් සෝදන යන්ත්‍රය, ශුද්ධ තරංග උතුන, ජංගම දුරකථන, නවීන රූපවාහිනී, සංඛ්‍යාංක ඔරලෝසු සහ වායු සමීකරණ ආදී උපකරණවල ක්‍රියාකාරීත්වය මත පවතින්නේ තාර්කික ద్వාරවල ක්‍රියාව මතයි කියලා. මෙන්න මේ කොටසම අපේ පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරා. ඔයාලට පුළුවන් ඒක නැවතත් ගිහින් බලන්න. ඊට පස්සේ අපි ගත්තොත් ඔයාලගේ අච්චුපතේ දීලා තියෙන මේ විදිහට අවශ්‍ය සංකීර්ණ තර්කන ලැබෙන පරිදි විවිධ තාර්කික ద్వාර සංයුක්ත කිරීමෙන් තනාගත් පරිපත ඒවා යොදා ඇත. මූලික තාර්කික ద్వාර භාවිතයෙන් මෙම සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය කළ හැකියි කියලා තියෙනවා. මේක ගත්තම තමයි මේක සරලව තේරෙනවා ඔයාලට සංයුක්ත තාර්කික ద్వාරයක් කියන්නේ මොකක්ද කියන එක. අපි අපේ පළවෙනි වීඩියෝ එක තාර්කික 3 4 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරා තාර්කික ద్వාර මොනවද කියන එක. ඒකේ අපි කතා කරා තාර්කික ద్వාර ඒ විදිහට කොහොමද ඒකේ ක්‍රියාකාරීත්වය කියන එක අපි සාකච්ඡා කරා. එතකොට අපි අද ආයෙ පොඩ්ඩක් මම ඔයාලගේ ගොඩ දවසකින් අපි වීඩියෝ එකක් කරන හින්දා ඔයාලට යම් තේරි කාරණා අමතක වෙලා ඇති කියලා හිතනවා. එහෙනම් මම ආයෙ නැවතත් ඔයාලට කියනවා මොකද්ද මේ සංයුක්ත තාර්කික ద్వාරයක් කියන්නේ. මේ සංයුක්ත තාර්කික ద్వාරය කියන ළමයි ප්‍රධාන වශයෙන් අපි කතා කරා මූලික තාර්කික ద్వාර. ඒ කියන්නේ බේසික් ලොජික් ගේට්ස් අපි කතා කරා. මේ බේසික් ලොජික් ගේට්ස් වල අපි ලොජික් ගේට්ස් වර්ග තුනක් සාකච්ඡා කරා. ප්‍රධාන වශයෙන් ගත්තොත් AND ద్వාරය, OR ద్వාරය සහ NOT ద్వාරය. මේ සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය වෙලා තියෙන ළමයි මේ මූලික තාර්කික ద్వාර එකතු වෙලා. ඒ කියන්නේ සංයුක්ත වෙලා තමයි මේ තාර්කික ద్వාර නිර්මාණය කරලා තියෙන්නේ. සරලව කියනවා නම් ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සංයුක්ත තාර්කික ద్వාර කුමක්ද කියලා ඇහුවොත් ඔයාලට කියන්න තියෙන ළමයි සංයුක්ත තාර්කික ద్వාර යනු මූලික තාර්කික ద్వාර සංයුක්ත වෙමින් නිර්මාණය කරන ලද තාර්කික ద్వාර කියලා. ක්‍රම ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපිට ගන්න පුළුවන් සංයුක්ත ద్వාර අපිට ඔයාලගේ අච්චුපතේ විදිහට නම් ප්‍රධාන වශයෙන් කියලා දෙන්න කියලා තියෙනවා. ద్వාර වර්ග දෙකක් පිළිබඳව. පළවෙනි ద్వාරය තමයි ඔයාලට ස්ක්‍රීන් එකේ දැන්ටම ඔයාලගේ අච්චුපතේ PDF එකේ මාක්ස්කාව පේනවා කියලා මම හිතනවා. NOR ద్వාරය ගත්තාම තමයි මේ NOR ద్వාරය මූලික ద్వාර වර්ග දෙකක් වන NOT ద్వාරය සහ और द्वारे एकत्र वेला කියන්නේ සංයුක්ත වෙලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේක සංයුක්ත වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා හිතනවා ඇති මේකේ එතකොට මේකේ කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ කියන එකේ පොඩි ගැටලුවක් ඇති ඔයාලට. ඊට කලින් අපි මේක සාකච්ඡා කරන කණේ ළමයි අපේ නෝට් එක ලියාගමු. ඉස්සලාම ලියා ගන්න අද දවසේ මාතෘකාව සංයුක්ත තාර්කික ද්වාර. संयुक्त तार्किक द्वार लिया गया पहलवेनी करुण संयुक्त तार्किक द्वार मौलिक तार्किक द्वार संयुक्त किरीमें तनागत तार्किक द्वार वे मौलिक तार्किक द्वार संयुक्त किरीमें तनागत तार्किक द्वार वे संयुक्त तार्किक द्वार अनु मौलिक तार्किक द्वार संयुक्त किरीमें तनागत तार्किक द्वार वे इकाहो करुण लिया गया ළමයි प्रधान वशेन संयुक्त तार्किक द्वार कोटस देकी पहले मातृकाव अनुमातृकाव लिया गया नोर द्वारे किया हाँ දැන් නෝට් එක චුට්ටක් පැත්තකින් තියලා අපි සාකච්ඡා කරමු මොකක්ද නෝර් ద్వාරය කියන්නේ කියන එක. නෝර් ద్వාරයේ ක්‍රියාකාරීත්වය සරලව අපි පැහැදිලි කරගමු. ඕර් මෙහි අනුපූරක මෙහිම හෙවත් not or මෙහිම දැක්වෙන තාර්කික ద్వාරය නෝර් ద్వාරය ලෙස හැදින්වේ. මෙහිදී ඕර් ద్వාරයක ප්‍රතිදානය not ద్వාරයක් වෙත යොමු කරයි. එනම් ඕර් සහ නොට් ద్వාර දෙකක් සංයුක්ත කිරීම නෝර් ద్వාරයට සමාන වේ. මේ පහත පරිදි දැක්විය හැකියි. හරි. මේක ඔයාලට කියලා දීලා තියෙන එක චුට්ටක් විතර තේරෙනවා අඩු ඇති. මේකේ තියෙන භාවිතා කරලා වචන තියෙන එකත් එක්ක මේ භාවිතා කරලා තියෙන වචනත් එක්ක පොඩි ගැටලුවක් ඇති ඔයාලට. ඒ නිසා අපි මගේ භාෂාවෙන් මම කියලා දෙන්නම් කොහොමද මේ නෝර් ద్వාරය කොහොමද ක්‍රියාකාරීත්ව වෙන්නේ. නෝර් ద్వාරය ක්‍රියාකාරීත්වය කොහොමද කියන්නේ මේ නෝර් ద్వාරය ගත්තාම ළමයි ඕර් තාර්කික ద్వාරයේ වෙන තර්කන ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ තර්කන ක්‍රියාවලිය තමයි මේකෙදි වෙන්නේ. අපි ගත්තොත් ඔයාලට මතක ඇති එහෙනම් මම කෙටියෙන් ගන්නවා A සහ B කියලා ළමයි අපි ඕර් ద్వාරයට ඇතුළත් කරනවා A සහ B කියලා ආදාන දෙක ප්‍රතිදානය කරගන්නවා ළමයි මම ඉසෙට් කියලා. හරිද ළමයි? ආදානය කරනවා මම A සහ B කියලා ආදාන වර්ග දෙක ප්‍රතිදානය කරනවා ළමයි ඉසෙට් කියලා මේ ඕර් ద్వාරයේ තාර්කික ප්‍රතිදානය ඉසෙට් කියලා මම ප්‍රතිදානය කරගන්නවා. මම වාට කියලා දීලා තියෙනවා ආයෙම චුට්ටක් මතක් කරගන්න. ආදාන දෙකක් ආදාන තුනක් ආදාන හතරක් වගේ ආදාන හතරක් යනවා නම් කොපමණ අවස්ථා මේකෙදි වෙන්න පුළුවන්ද? අපි පරිගණකයක භාවිත කරද්දී ළමයි පරිගණකයක තියෙන්නේ बिंदु सह एक संख्या देख बिंदु सहायक तमादी එතකොට बिंदु सहायक संबंध वेला කොච්චර ක්‍රියාවලිය වෙන්න පුළුවන්ද කියන එක අපි බලා ගන්න ඕනේ. ඒක බලා ගන්න සූත්‍රය තමයි 2 n ට අපි දාලා ගන්න ඕනේ. n කියන්නේ ළමයි inputs කොච්චර inputs කියන්නේ ආදාන කොච්චර තියෙනවද? අපි මෙතන දැන් ගත්තේ ආදාන දෙකයි නමයි. ආදාන දෙකයි නම් n ට අපි ගන්නවා 2 කියලා. 2 දෙවෙනි බලය සමානයි 4. 2 දෙවෙනි බලය සමානයි 4. එතකොට අපේ අවස්ථා 4ක් අපි සත්‍යතාවකුවේ ගොඩනගා ගන්න ඕන. අවස්ථා 4ක් අපේ සත්‍යතාවකේ ගොඩනගා ගන්න ඕන. අපි ගත්තොත් 0.1 बिंदु देखाई, केवल देखाई, विधिटा अपने गांडा पुरु। इधर पास से आप इगातो तमाई, बिंदु आई, मैं के और के बेने मुखाद, और के बेने गणिता में खार में को मागते, माँग एको हुंदर पहले लिकरा, वाला बाला गांडा पुरु, मगे चैनल ले रखेला, माँग उटिंग खार जगह दाना, वाला बाला गांडा पुरु लेसी और द्वारे क्या ना मुकाद और द्वारे तीन क्रियाकारिते बलागंड पूर्व मन छुट्टा मताक करन डोल में के क्रियाकारिते कोमद वेन्नी के निका कथा करला तमा अपि ईगावे अपे नोर द्वारे ගැන සාකච්ඡා කරන්න ඕන. නිසා හොඳට අහගෙන ඉන්න පැහැදිලි කිරීම හොඳට අහගන්න. අපි ගත්තොත් ඕර් ద్వාරේ ගණිතමය ගැටලුව තමා ගණිතමය කාර්ය තමා ළමයි එකතු කිරීම කියන සංකල්පය තමයි. එකතු කිරීම. ඊට පස්සේ අපි ගත්තොත් එකතු කරලා බලමු අපි බිංදුව එකතු වුණාම කීයද ළමයි බිංදුව එකතු වුණාම මොකද දෙක නෙමෙයි එකයි කියන්නේ අපි මෙතනදී භාවිතා කරන්නේ बिंदु सहा एक केन संख्या देते भीतर है ये इलाका देते भीतर है यहाँ पे परिगणन ताक्षणी भाविता में इलाका परिगणन के संबंध इलाका ये कौन तरह मतलब दिया गया इधर बस से आप एक तो तमाई मैं आ के नमा वाले के अच्छुपते के नमा तमाई और के ना तार के द्वारे बिना तार के गैट तारखने ना एक प्रतिविरुद्ध देखें यानी not or के तमाती not or अपनी वाला माता कहती not द्वारे संकार पे अपनी साकाच्चा कर मुकाद्दा not किया नहीं का अपनी साकाच्चा कर not किया नहीं लमाई अपनी आधाने करना ना यम संज्ञावक यम मिलाकमक यम मुद्याक अपनी उदाहरण लगाते होते अपनी मेतने අපි නොට් ద్వාරයට ආදානය කරන ළමයි බිඳුව ප්‍රතිදානය ලෙස ඉන්නේ 1. අපි ආදානය කරන ළමයි අපේ නොට් ద్వාරයට බිඳුව ප්‍රතිදානය කරන්නේ 1. අන්න ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙතන ඕර් ద్వාරයේ ප්‍රතිවිරුද්ධ තර්කණය තමයි මේ නෝර් ద్వාරය වෙන්නේ. නෝර් ద్వාරය වෙන්නේ ඔන්න ඔය දේ තමයි. අපි ගත්තොත් අපි not කියන එක ගන්නෙ bar කියලා ගන්නෙ උඩින් ඊතරයක් දානවා අපිට ගන්න පුළුවන් මේ විදිහටත් ගන්න පුළුවන් ඔය විදිහටත් අපිට ප්‍රතිවිරුද්ධය කියන්නේ අනුකූලකයේ පෙන්වීමේ හැකියාව තියෙනවා මේකේ අනුකූලකයේ නමයි අපි ගත්තොත් බිඳුවේ අනුකූලකය 1 1 නම් බිඳු මෙන්න මේ ක්‍රියාවලිය තමයි සරලව वाला में नोर द्वारे वेन्ने सारा लव मेंने में घाटी होता क्या ने और द्वारे प्रतिविरुद्ध दे अनुपूरक है तमारे अभी कहता हम वाले में तरह बालागंडा पुलुवां नेतर बालागंडा पुलुवां नमाई ए बी अभी आधाने कर तीनों और द्वारे टे ආදානයේ ප්‍රතිදානය වෙනවා ළමයි a දන b කියලා q1 කියලා අරන් තියෙනවා මෙතන මේ a දන b කියන ප්‍රතිදානය ආදානයක් ලෙස ඇතුළත් කරලා තියෙනවා not ద్వාරයට ප්‍රතිදානය වෙනවා ළමයි q සමානයි a දන b සම්පූර්ණ භාගය කියන්නේ ඕර් ద్వාරයෙන් එළියට ආව කියන්නේ ප්‍රතිදානය වෙච්ච ප්‍රතිදානය නොට් ద్వාරයේ ප්‍රතිදානය ආදානය වෙලා නොට් ద్వාරයෙන් ප්‍රතිදානය වෙනවා a දන b සම්පූර්ණ භාගය. කියන්නේ ඕර් ద్వාරයේ ප්‍රතිදානය වෙන ප්‍රතිදානයේ අනුපූරකය තමයි නෝර් ద్వාරය. මෙන්න මේ නෝර් ద్వාරයේ ප්‍රතිදානය වෙයි. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. මෙන්න මේ තමයි ඕර් ద్వාරය සහ නොට් ద్వාරය और द्वारे सहा नोट द्वारे एकतु वेला तमा हैदीरती एकतु वेला तमा में तारकने वे මේ තර්කණය වෙන්නේ මෙන්න මේ මූලික තාර්කික ద్వාර දෙක එකතු වෙලා තමයි. ඔන්න ඔක තමයි මූලික සංකල්පේ නෝර් ద్వාරය කියන එක. අපි යමු ඊගාව කොටසට. මෙන්න තියෙනවා මම ඇඳා සත්‍යතාවකෝ කලින් මේ සත්‍යතාවකෝ තමයි අපි කලින් සාකච්ඡා කරේ. මේකේ අපි ගත්තා ඕර් ద్వාරයේ ප්‍රතිවිරුද්ධ අනුපූරකය තමයි නෝර් ద్వාරයෙන් ආදා ප්‍රතිදානය වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි අපිට අපහසුයි මෙන්න මේ විදිහට හැම වෙලේම අපේ සටහන් ලියද්දී අපහසු වෙනවා ළමයි මෙන්න මේ විදිහට ලොජික් ගේට් දෙකක් හැදෙන්නේ. මේම ලොජික් ගේට් දෙකක්. තාර්කික ద్వාර දෙකක් හැදෙන එක අපිට ගැටලු සහගතයි. ඒ ගැටලු සහගත දේ නවත්වා ගන්න නිර්මාණය කරලා තියෙන ළමයි සරල විදිහට ඕර් ద్వාරය සහ නොර් ద్వාරය එකතු කරලා දෙන්නගේම ගති තියෙන විදිහට අපි අලුතෙන් ద్వාරයක් නිර්මාණය කරලා දෙන මේ ద్వාරයට තමයි අපි කියන්නේ නොර් ద్వාරය කියලා සරලව. ඕර් ద్వාරයේ ඉස්සරහට නොර් ద్వාරයේ අර වෘත්තේ කොටස එකතු කරලා තමයි මෙන්න මේ ద్వාරය නිර්මාණය කරලා තියෙන්නේ. නොර් ద్వාරය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒක අදාළ සත්‍යතාවගුව වලට මෙතන අච්චු පොතේ දීලා තියෙනවා. පස්සේ ගැටළු ටිකකුත් දීලා තියෙනවා. හරි. අපි නෝට් එක ලියාගමු මේකට ඔයාලට තේරෙන විදිහට. ලියාගන්න මේ විදිහට නෝර් ద్వාරය නිර්මාණය වෙන්නේ. නෝර් ద్వාරය යටතේ ලියාගන්න ළමයි පළවෙනි කරුණ. නෝර් ద్వාරය නිර්මාණය වෙන්නේ මූලික තාර්කික ద్వාර වර්ග දෙකක් වන මූලික තාර්කික ద్వාර වර්ග දෙකක් වන නොට් ద్వාරය සහ ඕර් ద్వාරය සංයුක්ත වීමෙනි. නොට් ద్వාරය සහ ඕර් ద్వාරය සංයුක්ත වීමෙනි. ඊට පස්සේ ලියා ගන්න ළමයි ඊගාව කරුණ මෙම නෝර් ద్వාරෙහි කාර්ය වන්නේ ඕර් තාර්කික ద్వාරයේ ප්‍රතිදානයේ අනුපූරකය ප්‍රතිදානය කිරීම. ඕර් තාර්කික ద్వාරයේ ප්‍රතිදානයේ අනුපූරක මෙහෙයුම ප්‍රතිදානය කිරීම. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඔයාලට පුළුවන් මෙන්න මේ තාර්කික පරිපථයේ අඳගන්න වීඩියෝ එක පොඩ නවත්තලා වීඩියෝ එක තව දික් වෙන හින්දා අපි ඔයාලා පොඩ වීඩියෝ එක නවත්තලා මේ තාර්කික පරිපථය ඇඳ ගන්න ලියා ගන්න. ඒක යටි ලියා ගන්න නෝර් තාර්කික ద్వාරයට තුල්්‍ය තාර්කික පරිපථය කියලා. ඊට පස්සේ ලියා ගන්න ඕනේ මූලික සත්‍යතාවගුව ඇසුරෙන් නෝර් තාර්කික ద్వාරයට අදාළ සත්‍යතාවගුව. ඒ කියන්නේ මෙන්න මේ තාර්කික පරිපථයට අදාළ සත්‍යතාවගුව තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සත්‍යතාවගුවත් ඔයාලා ඒ අතරම ලියා ගන්න ඕනේ. ඒක සමගාමීව හෝ එකට යටි. ඊට පස්සේ ළමයි මේක ලියාගත්තට පස්සේ වාර ලියන්න පුළුවන් නෝර් තාර්කික ద్వාරයට අදාළ බූලීය ප්‍රකාශනය සහ සංකේතය. නෝර් තාර්කික ద్వාරයට අදාළ බූලීය ප්‍රකාශනය සහ සංකේතය. බූලියානු ප්‍රකාශය තමයි ළමයි Q සමානයි A ධන B සම්පූර්ණ ප සංකේතය. මෙන්න මේ විදිහට බලන්න. තාර්කික ద్వාරයේ කොහොමද තියෙන්නේ කියන එක. ඊට පස්සේ ළමයි ඒක අවසානයේ වල් ඇඳ ගන්න නෝර් තාර්කික ద్వාරයට අදාළ සත්‍යතාවකුව. නෝර් තාර්කික ద్వාරයට අදාළ සත්‍යතාවකුව. හරි මම හිතනවා සීළු දෙනාම මගේ වීඩියෝ එක බලන්න ඇති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා ළමයි प्रधान वशेन कमेंट सेक्शन के भाविता करन्न අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එක භාවිත කරන්න මොන හරි මොකක් හරි පොඩි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එක භාවිත කරන්න මොකද මම හිතනවා ඔයාලා මාත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් මේ පාඩම් ටික ඉදිරියට කරගෙන යනවා නම් ගොඩක් හොඳයි කියලා ඔයාලට ඉල්ලීම් කරන්න පුළුවන් මේ පාඩම සමගාමීව අපිට තව කරන්න පුළුවන් පාඩම් මොන හරි තියෙනවා නම් ඒක ඔයාලට රික්වෙස්ට් කිරීමේ හැකියාවක් තියෙනවා ඉල්ලන්න මම හැකි පමණින් ඔයාලට අවශ්‍ය වීඩියෝ मगे यूट्यूब चैनल एक हरा वाले लाभा देना के लिए मांगी हूँ हरी है ना आदत आपे वीडियो का मेतरी नॉट तो ना नॉट द्वारे पीड़ित बंदर मनोहारी के टुरुआत तीनों ना अनिवार्य कमेंट सेक्शन में बारिता करना अनिवार्य मनोहारी लाइक लगाता ना अनिवार्य मगे मेरे वीडियो का अनिवार्य लाइक करना अनिवार्य तब उन वाले यारों एक तमें का मैं वीडियो एकिंग मनोहारी दया क्लबागे नहीं मरे हैकिया बत्ती नो ना अन्य यारों अंतर अनिवार्य मैं वीडियो को शेयर करने के अन्य वाले यारों अंतर अनिवार्य मार्के चैनल लेकर मटे करने उपकार आती थी ये सब्सक्राइब करने के अन्य 1000 सब्सक्राइबर्स का अन्य उदावक दिन हर ये ना सिर्फ दिन आटे सुबह दवसा परिसमरी ने